කෝස් ඇන් ඉෆෙක්ට්. ඉංග්‍රීසි කථනයේදී අපි බහුල වශයෙන්ම පාවිච්චි කරන කොටසක් තමයි හේතුව සහ ඵලය ප්‍රකාශ කිරීම. උදාහරණයක් වශයෙන් තමාට යම් දෙයක් කරන්නට බැරි වුණේ මෙන්න මේ හේතුව නිසායි යනුවෙන් ප්‍රකාශ කිරීම. ඉතින් අපි උදාහරණ කීපයක් බලමු. The police arrested him because he broke into a bank. දැන් මේකේ the police arrested him. ඒ කියන්නේ පොලිසිය ඔහු අත්අඩංගුවට ගත්තා. එතකොට මේක තමයි ඉෆෙක්ට් එක. එතකොට මේකට හේතුව තමයි he broke into a bank. ඔහු බැංකුවක් කඩලා. ඒ කියන්නේ බැංකුවක් මංකොල්ලා කාලා. එතකොට මේ වාක්‍යයේ because කියන වචනේ පාවිච්චි කරා. because කියන වචනයට කලින් the police arrested him ඵලය ප්‍රකාශ කරනවා ඉෆෙක්ට් එක. ඊට පසුව කෝස් එකේකට හේතුව ප්‍රකාශ කරනවා. ඒ වගේමයි since කියන වචනේ පාවිච්චි කරන්න පුළුවන් අපිට. The police arrested him since he broke into a bank. ඒ නිසා කියන එක, නිසාවෙන් කියන එක. ඒත් because කියන එකට සමානයි. ඒ වගේම she can't read the letter as she is illiterate. ඇයට මේ ලියුම කියව ගන්න බෑ මොකද අය නූගත්. ඒ කියන්නේ උගත්කමක් නැහැ කියන එක. ඊළඟට he can't run fast for he is too fat. ඔව් මහත නිසා ඌට හයියෙන් දුවන්න බෑ. එතන මේ වාක්‍ය හතරම මුලින්ම ඔබට සඳහන් කරා ඵලය. එහෙම නැත්නම් ඉෆෙක්ට් එක. ඊට පසුව ඒ සන්ධි පදයට පස්සේ අපි පාවිච්චි කරා හේතුව. ඒ වගේම මෙන්න මේ වාක්‍යය බලන්න. Owing to his intelligence he managed to solve the problem. අපි සරල සිංහලෙන් කියනවා නම් එයාගේ දැනුමට පින් සිද්ධ වෙන්නේ එයාට ප්‍රශ්නය निराकरणे करगा पुलवांगुना इला ड्यू टू द बैड वेदर दे डिडंट गो फॉर अ पिकनिक एलियट गियन है विनोद एलियट गियन है अयापत काल गुण निशा इतने बलन अवसन वाक्य देखे ओविंग टू सा ड्यू टू कि संदीप को देख वाक्य मुलट दालती है इतकोट एक बलन मुलिम हेतु सदहन कलती है එම නැත්තම් කෝස් එක පසුව තමයි ඉෆෙක්ට් එක සඳහන් කරලා තියෙන්නේ. එතකොට මේ උදාහරණ පහගෙන අපි විශේෂයෙන් සාකච්ඡා කළේ කතන ඉංග්‍රීසියේදී අපිට මේක අවශ්‍යයි. දැන් උදාහරණයක් විදියට I was absent because I was sick. මට අසනීප වුණ නිසා මම ආවේ නැහැ. එතකොට මේ වගේ වශයෙන් ඔබට යම් හේතුවක් සඳහන් කරමින් ඒකට අදාළ ප්‍රතිඵලය සඳහන් කරන්න කතන ඉංග්‍රීසි වලදී මෙවැනි ඌ වාක්‍ය රටාවක් අවශ්‍ය වෙනවා. එතකොට ඔබ මෙතනදී මතක තියාගන්න ඕනේ මේ because since as for owing to due to කියන මේ වචන පහ යොදාගන්නෙමින් කොහොමද ඉංග්‍රීසි කතනේ යෙදෙන්නේ කියන එක. එතකොට මේකම ඉංග්‍රීසි ව්‍යාකරණයේදී conjunctions කියන පාඩම යටතේ සන්ධි කියන පාඩම යටතේ උගන්වනවා. ඉතින් මෙතනදී අපි කතා කරන්නේ මේකේ භාවිතය පිළිබඳව. ඉතින් මේකත් ඔබ ලේඛනය කරනවට වඩා එහෙම නැත්නම් ලියා ගන්නවට වඩා මේක මේ බලලා අහලා ප්‍රැක්ටිස් එකෙන් පුරුදු වෙනවා නම් ඔබට ඉක්මනින්ම මේ දේවල් ඉගෙන ගන්නට පුළුවන්.